අයිබවන් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයේ නවදහණය පුවත් සිරස්තල වෙත කංජපාණි පොඩි ලැසි වෙලේ සුදා ඇතුළු බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ උපවාසය අඛණ්ඩව වෛද්‍ය පරීක්ෂණයකට කංජපාණි බූස්ස නාවික හමුදා රෝහල වෙත न्यू डायमंड नौकावे गिन्नत समग बोरतेल तट्टू मुहुदु जले समग मिश्र वेला राज्य सोलिसिटर जनरल कियाई नौका कार्यमंडले प्रकाश लबा गनीमटत अधिकरणे नवसर नौकावे दत्त अपराध परीक्षण डिपार्टमेंटोट लबा दीमटत नियोग T56කට පිස්තෝලයකට රිවෝල්වරයකට රුපියල් ලක්ෂ 2ක් හමාරක් බෝම්බයකට 25000ක් සොයා දුන්නොත් ඔත්තුවක් දුන්නොත් අතට සල්ලි ජාත්‍යන්තරයට ගැලපෙන හෙද පුහුණු ක්‍රමයක් ඇති කළ යුතුයි අගමැති අවධාරණය කරයි 20 වෙනි සංශෝධනය යලි සමාලෝචනය කරන්න සමගි ජනබල වේගය රජයට කියන ප්‍රථම නවදාහණිය යොමු කරමු දේශීය පුවත් වෙතට ගිනිගත් MT New Diamond නෞකාවේ ඉන්ධන සාම්පල ලබා ගන්නා ලෙස අධිකරණයේ අද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට නියෝග කළා එමෙන්ම එහි කපිතාන් වරයාගෙන් හා කාර්යමණ්ඩල සමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබාගෙන විමර්ශනයක් සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සභාපතිනියට අවසර ලබා දුන්නා මීට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවුරු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන ශ්‍රී ලංකා පරිසර සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමකට අනුවයි මෙම නියෝගය සිදු කළේ මෙම කින්න ඇති වූ අවස්ථාවේදී ඒ තුල සේවයෙන් යුතු නාවිකයින් ඒ පිළිබඳව වගකීම් බලධාරීන් ආයතන වෙත දැනුවත් කිරීමේ වගකීම පැහැර හැර ඇති බව විමර්ශන වලින් පෙනී යන්නේ යයි සඳහන් කළ නියෝජ්‍ය जनरल वरिया मेवनी गिन्नक नौकाव तुल अति अवस्थावक वहाम क्रियात्मक वियुत स्वयंक्रिय गिनिमडिली में क्रम वेत ओन विसिन क्रियावे यदुआ नोमति बब पेनियन्ने यद संधान कर सिटिया मेम अनतुर हेतुन अदार नौकाव तुल तिबू विशाल बोरतेल तट्टु मुहुदु चले हा मिश्र वी तिबेन बब संधान कल रजे नियोज्य सोलिसिटर जनरल वरिया एम तेल मिश्र जल सांपल समुद्रीय परिसर आरक्षण अधिकारी निलधारिन विसिन लबागिन मेवन विट विमर्शन सतहा रजे रस पारीक्षक डिपार्टमेंटु वेत योमुकर अति बबय संधान මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් දැනට මුහුදු ජලයේ මිශ්‍ර වී තිබෙන තෙල් ගිනි ගැනීමට ලක් වූ නෞකාවෙන් කාන්දු වූ තෙල් බවට සනාථ කර ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවත් ඒ සඳහා අදාළ නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබා ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනියට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විමර්ශන කටයුතු සඳහා ගිනි ගැනීමට ලක් වූ නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබා ගැනීමට අදාළව පරිසර ආරක්ෂණ අධිකාරිය සභාපතිනිය වෙත අවසර ලබා දුන්නා. ඊට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙසද අදාළ නැවහිමි සමාගමේ දේශීය නියෝජිත සමාගම වෙතටද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර සිටියා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් අදාළ නෞකාවේ සිට දිවි ගලවාගත් ඒ කාර්ය මණ්ඩලයට අයත් 21 දෙනෙකු මේ වන විට නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ ගාල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින බවත් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙසත් ඉල්ලීමක් කළා. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන් අතර ඊට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වෙත නියෝග කර සිටියා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් මෙම ගින්න හටගත් අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය එය නිවා දැමීම සඳහා විධිමත් ක්‍රියා පටිපාටියක් අනුගමනය කළේද යන්න තහවුරු කර ගැනීම සඳහා අදාළ නෞකාවේ ගමනාගමනයේ දැක්වෙන නාවික දත්ත සටහන් පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන ලෙස අදාළ නෞකාව හිමි සමාගමේ දේශීය නියෝජිත සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ දත්ත සටහන් පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන ලෙසයි අදාළ සමාගම වෙත නියෝග කළේ. මෙම විමර්ශන කටයුතු සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සහ වෙළඳ නෞකා කාර්යාලයේ අධ්‍යක්ෂකවරයාටද වැඩිදුරටත් නියෝග කර සිටියා. දැනට සමුද්‍ර ජීවීන්ට යම් කිසි බලපෑමක් ඇති වෙලා තියෙන්න පුළුවන් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද මූලිකවම අපේ සමාගමත් නාරායතනයත් එක්කම රුහුණු විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායම ගිය කණ්ඩායම නිරීක්ෂණය කෙරුවා. ඒ අවට මුහුදේ පොතකැස් බෑවන් මඩුව වැනි මාළු ඩොල්ෆින්ල වගේ සත්තු නැවට ඉතාමත් ආසන්නෙන් සිටිනවා. ඒක නිසා මෙම තෙල් විසිරීමත් එක්ක මේ වගේ සත්ත්ව ප්‍රජාවට යම්කිසි හානියක් වුණා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. වෙරළ තීරයට බලපෑමක් අපිට සිද්ධ වෙන්න පුළුවන්. අපි ඒක නිසා තමයි හැමතිස්සෙම බලන්නේ පුළුවන් තරම් දුරට මේ නැව යථාර්ථයට පත් වුණාට පස්සේ අපි ඔවුන්ට ඉතාමත් කාරුණිකව කියන්නේ හැකි තරම් ඉක්මනට අපි වෙරළ කලාපෙන් ඉදිරියට ගෙනියන්න. මොකද අපි වගේ රටකට මේක දරා ගන්න බැරි ව්‍යසනයක්. බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය අකණ්ඩව අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් අදාළ වර්ජනයේ රැඳවියන් 13 දෙනෙක් අද පසුරුවන වෙන විට ඉවත් වී ඇති බවයි බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. ගල් බූස බන්ධනාගාරයේ මේවන විට රඳවා සිටින්නේ දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියමව සිටින රැඳවියන්. මද්‍රව්‍ය ජාවාරම් පාතාලය සහ මිනිමෙරුම් ඇතුළු බරපතල ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියමව සිටින රැඳවියන් මෙලෙස බූස බන්ධනාගාරයේ රඳවා සිටිනවා. මෙලෙස බූස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ රැඳවියන් පිරිසක් ඊයේ දින සිට ආහාර වර්ජනයක නිරත වනවා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ දිනේ වන විට දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින රැඳවියන් 40 දෙනෙකුගෙන් 32 දෙනෙකු මෙලෙස වර්ජනය ආරම්භ කර තිබුණා. දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින මෙම රැඳවියන් ඉල්ලා සිටින මෙම ඉල්ලීම් ඇතැම් විට පුදුම සහගත වනවා. දුරකථන පහසුකම් ලබා දීම, විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන පරීක්ෂාවන් නතර කිරීම, තමන්ට මාසිකව බන්ධනාගාරයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පනවා ඇති සීමාවන් වැඩි කිරීම, තමන් හමුවට එන නීතිචවරුන් හමුවීම සඳහා වැඩි කාලයක් ලබා දීම, නඩු කටයුතු සඳහා පිටතට ගොස් යලි බන්ධනාගාරය වෙත පැමිණීමේදී සිදු කරන පරීක්ෂාවන් ඉවත් කිරීම ඒ අතර ප්‍රධාන වනවා. මේට තවත් ඉල්ලීම් රැසක් ඇතුළත්. දැනට ලැබෙන තොරතුරු වලට අනුව වෙලේසුදා, පොඩිලැසි, කොස්කොඩ තාරක, කංජිපාණී ඉම්රාන් ඇතුළු ප්‍රබල ගණයේ මද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධකරුවන් පිරිසක් මෙම වර්ජනය සිදු කරන අතර පොට්ටනෞෆර්, ආමි සම්පත්, පිටිකල කැවුමා ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින රැඳවියන් 6 දෙනෙකු ආහාර වර්ජනයට සහය දක්වන්නේ නැහැ. මද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මහමුලකරුවන් නීති රැහැනට හසු කර ගැනීමේ ක්‍රියාදාමය මේවන විට ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමේ 2020 සම්මුළුවේ සමාරම්භක සැසියට එක් වෙමින් මේ රට ගිය විදියට ගියා නම් තව අවුරුදු 4ක් 5ක් යනකොට ශ්‍රී ලංකාව කියන්නේ සෝමාලියාවට අන්තර් රටක් බවට පත් වෙන්න තිබුණා. අද උදේ නැගිටලා අර ඔෆිස් එකේ ෆයිල් වගේක් ක්ලියර් කරනකොට ආව කෝල් එකක් STF කමඩාන් ගෙන්. සර් හික්කඩුවෙන් T56 වෙපන්ස් දෙකක් අල්ලගත්තා අද. ඊළඟට එනවා දේශබන්දු තෙන්න කොන් මහත්තයා. සර් අතනින් මෙච්චරයි, අතනින් මෙච්චරයි, අතනින් කිලෝ මෙච්චරයි, මෙතනින් මෙච්චරයි. උදේම මගේ කනට මීපැණි වගේ එන්නේ නෝනාවරි මහත්තුරුගේ ඔන්නෝවා. ඒක මම විතරක් දැනගත්තට මදි. රාජ්‍ය නායකයාගේ පටන් මේ රටේ ජනතාව හැම කෙනෙක්ම දැනගන්න ඕනේ. මොකද මේ ජනතාව පහුගිය කාලේ බයෙන් මිරිකිලා හිටිය. මෙතනදී වරදවා තේරුම් ගන්න එපා. අපි මේ පේමන්ට් එකේ ඉන්න මත්ද්‍රව්‍ය බොන මිනිහා විතරයි මේ අල්ලලා ඇතුළට දාන්නේ කියලා. නෑ. අපේ ජනාධිපතිතුමාගේ දැක්පට අනුව එතුමාට ඕනේ මේකේ ලොකු මෝරු ටික අල්ලන්න. වැලිකඩ බන්ධනාගාරයේ මද්‍රව්‍ය සම්බන්ධයෙන් අතරංගුවේ පසුවන සැකකරුවන් විසින් මෙහෙවන ලද මද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කාන්තාවක සහ පුද්ගලයෙකු මෙන්ම අතරංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ සහායකයෝ හෙරොයින් සමග අතරංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසයට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 983ක් සමග කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මද්‍රව්‍ය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකු විසින් මෙහෙමන ලද මෙම මද්‍රව්‍ය ජාවාරම කලකපටන් සිදු කර ඇති බවට මේවන විට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් වැලිගම දිනිපිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ සහායකයෙකු වන නුවන් රණවක හෙවත් වැලිහිඳ කළු නැමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබේ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 960ක් පොලිසිය විසින් සිය බාරියට ගෙන ඇති අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තක නොහොත් හරක් කටාගේ ගෝලයෙකු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ දසුන් චන්තක නැමැති සැකකරුද හෙරොයින් ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. ගාල්ල සොරාබදු ස්ථානයේ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කළ ඒකාබද්ධ වැටලීමකදී මිනුවන්ගොඩ මකුලුව යන ප්‍රදේශවල මහා පරිමාණයෙන් කේරළ ගංජා බෙදාහැරි සැකකරුවන් තිදෙනෙකු කේරළ ගංජා තොගයක්ද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලාව පොලිසිය ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත තලාව නගර මැදියේ පිහිටි නිවසක සිදු කළ පරීක්ෂාවකදී කේරළ ගංජා ග්‍රෑම් 15ක් සහ හෙරොයින් ග්‍රෑම් 1ක් සමග 60 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාව මාත්‍රව්‍ය ජාවාරමේ නිරත වේ ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ අතර කොළඹ සිට අනුරාධපුරය දක්වා බස් රථයකින් පැමිණි පුද්ගලයෙකු සෝදිසි කිරීමේදී ගුදමාර්ගයේ සංගවාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 11ක් තලාව පොලිසිය සිය බාරයට ගෙන තිබෙනවා. මේ අතර තලාව නවෝද්‍යා පාසල අසල රියදුරු නොමැති සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් මිලිග්‍රෑම් 560ක ප්‍රමාණයක් සොයා ගැනීමට තලාව පොලිසිය සමත් වී තිබෙනවා. බදුල්ල පොලිසිය විසින් පොලිස් නිලසුනකේන්ද යොදාගෙන බදුල්ල බස් නැවතුම අවට වෙනදසල්වල සිදු කළ සෝදිසි මෙහෙයුමකදී తాවකාලික ලැබුම්හලක රැඳී සිටි අනන්‍යතාවයේ තහවුරු කර ගැනීමට අපොහොසත් වූ පුද්ගලින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී අවියායුධ වැටලීම් සිදු කරනු ලබන පොලිස් නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් හට ලබා දෙන ත්‍යාග මුදල් වැඩි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්තුවක් සඳහා ලබා දෙන වැඩිම ත්‍යාග මුදල වන්නේ රුපියල් 250,000ක්. ඒ T56 ගිනි අවියක් සඳහායි. පාතාලය කුඩු ඇතුළු ජාවාරම්කරුවන් සහ සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් ගිනි අවි සහ යුද උපකරණ බහුල වශයෙන් භාවිත කරන අවස්ථාවන් අපිට හඳුනා ගන්නට පුළුවන්. දිගින් දිගටම නීති විරෝධී ගිනි අවි යුද උපකරණ අත්අඩංගුවට ගැනීම හරහා පෙනී යන්නේ ඒවා ජනතාව සතුව බහුලව පවතින බවයි. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මේවන විට ආරක්ෂකංශ විවිධ මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මක කර තිබෙනවා. එවන් පසුබිමක නීති විරෝධී අවියායුධ වැටලීම් සිදු කරන ලබන පොලිස් නිලධාරීන්ට සහ පුද්ගලික ඔත්තුකරුවන්ට ලබා දෙන ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි කරමින් මෙම ව්‍යසනය තුරන් කරන්නට පොලිස් මූලස්ථානයේ විශේෂ පියවරක් ගෙන තිබෙනවා. යනු T56 වර්ගයේ ගිනි අවියක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමේදී ගෙවන මුදල පොලිස් නිලධාරියෙකුට නම් රුපියල් 250,000 දක්වාත් පෞද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 250,000ක් දක්වා ලබා දෙන්නට තීරණය වී තිබෙනවා. සැකකරුවෙකු නොමැති අත්අඩංගුවට ගැනීමේදී T56 ගිනි අවියක් සඳහා පොලිස් නිලධාරීන්ට රුපියල් 1,02,000ක් සහ පුද්ගලික ඔත්තුකරුවන් සඳහා රුපියල් 250,000ක් ලබා දෙන්නටත් පොලිස් මූලස්ථානයේ තීරණය කර තිබෙනවා. මේට අමතරව රිපීටර් තුවක්කුවක් සඳහා සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන්ට රුපියල් 50,000ක් පුද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 50,000ක් සැකකරුවෙකු නොමැති අත්අඩංගුවට ගැනීමකදී පොලිස් නිලධාරීන්ට සහ පුද්ගලික ඔත්තුකරුවන්ට රුපියල් 25,000 බැගින් පිස්තෝලයක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 150,000කුත් පුද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 250,000කුත් සැකකරුවෙකු නොමැති අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 100,000කුත් පුද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 250,000කුත් ගෙවීමටයි පොලිස් මූලස්ථානයේ තීරණය කර තිබෙන්නේ. රිවෝල්වරයක් සැකකරුවෙකු නොමැති අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 150,000ක් පුද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 250,000ක් සහ සැකකරුවෙකු නොමැතිව රිවෝල්වරයක් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 100,000ක් මෙන්ම සැකකරුවෙකු නොමැතිව රිවෝල්වරයක් සොයා ගැනීම සඳහා පුද්ගලික ඔත්තුකරුවෙකුට ලබා දෙන මුදල රුපියල් 250,000 දක්වාද වැඩි කර තිබෙනවා. විදේශයන්හි නිෂ්පාදිත වෙනත් ස්වංක්‍රීය ගිනි අවි සැකකරුවක සමග පොලිස් නිලධාරින්ට රුපියල් 150,000ක් පුද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 1,02,000ක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගන්නා විදේශයන්හි නිෂ්පාදිත ස්වංක්‍රීය ගිනි අවියක් සැකකරුවෙකු නොමැතිව පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගන්නේ නම් රුපියල් 100,000ක් සහ පුද්ගලික ඔත්තුකරුවන් සඳහා රුපියල් 1,02,000ක් ලබා දීමට නියමිතයි. විදේශයන්හි නිෂ්පාදිත අත්බෝම්බ පොලිස් නිලධාරියෙකු විසින් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගන්නේ නම් රුපියල් 25,000ක්ද පෞද්ගලික ඔත්තුකරුවෙකුටද රුපියල් 25,000ක් ලබා දෙන්නටත් සැකකරුවෙකු නොමැතිව විදේශයන්හි නිෂ්පාදිත අත්බෝම්බයක් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරියෙකුට රුපියල් 15,000ක් සහ පුද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 15,000ක් ලබා දීමට පොලිස් මූලස්ථානයේ තීරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විදේශ රටවල සේවය කිරීමට පවා අවකාශය සලසා දෙන ලෙස හෙද පුහුණු ක්‍රමයක් මෙරට තුල ස්ථාපිත කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින්. කොළඹ හෙද විදුහලේ 2017 ඒ සිසු හෙද කණ්ඩායම සඳහා හිස්වැසුම් පැලඳවීම සහ සේවයට කැපවීමේ උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. समस्त लंका एक्सात हेद निलधारिंगे संगमे सभापते पूज्य मुरुत्तेट्वे आनंद हिमियान अनुशासनाव पवत्तुमिन मेलेस अधहस पलकला राज्य नायक विद्रिपित मे पवत्तुन लंद पलमेनिम हिस्ट्रादें पनदी में उस्ते वेकला क्युवोत मे कावरुत आयवादें पिलगान सतुटें सेवेट वार्ता करांड ඊළඟට බුද්ධියෙන් මේක කරගෙන යන්න ශ්‍රද්ධාවෙන් නිමා කරන්න බුදුරජාණන් වහන්සේ වර්ණාකර සේවාවක් හෙද සේවාව. ඉන්නතුරුබ අග්‍රාමාත්‍යවරයා උත්සව සභාව අමතමින් මෙලෙස අදහස් පළ කළා. අප රටක් ලෙස කොයිත් 19 පාලනය කරගනිමින් යම් ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ අපේ රටේ පවතින විශිෂ්ට සෞඛ්‍ය සේවයේ නිසා බව බලයටපත් වූ සෑම අවස්ථාවකම සෞඛ්‍ය සේවයේ නැංවීමට කටයුතු කළා. වෛද්‍ය හෙද කාර්ය මණ්ඩල වෘණාත්මක දියුණුව වගේම රුවන් වල වුණු පාසල් වල යටිතල පාසුකම් ගැන අපි දස් සොයා බැලුවා. පසුගිය කාලේ මේ කාර්ය නියමිත පරිදි සිදු වෙන්නේ නැහැ කියලා කිව්වට ඒක නිවැරදි. හෙද වෘත්තිය අපේ රටේ පමණක් නොවේ මුළු ලෝකෙම ගෞරවයට පාත්‍ර වූ රැකියාවක්. වසංගත තත්වයකදී පමණක් නෙවෙයි විවිධ රෝගවලට මුහුණ පාන රෝගීන් සුවපත් කිරීමට ඔබගේ දායකත්වය ඉතා වැදගත්. විශේෂයෙන් බෝ නොවන රෝගවලින් පීඩා විඳින රෝගීන් සුවපත් කිරීමටත් අවබෝධයෙන් කටයුතු කළ යුතු තියෙනවා. හෙද පුහුණුව උපාධිය දක්වා යන වැඩපිළිවෙල මේ රජයේ යටතේ දැනටමත් අපි සැලසුම් කරලා තියෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට විදේශ රටවල පවා සේවය කිරීමට ඉඩ සලසන හෙද පුහුණු ක්‍රමයක් අපි සකස් කළ යුතු තියෙනවා. විසිබන ව්‍යවස්ථා සංශෝධනය යලි සමාලෝචනය කිරීමට රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජීඑල්පීරිස් මහත්තයා කියනවා ජනාධිපතිතුමාට උදේ ඉඳන් රැ වෙනකන් වැඩ තියෙනවා සෞභාග්‍ය කරා මේ රට ගෙනියන්න. ඔය එක එක කට්ටිය ගිහිල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරොත් එහෙම ශ්‍රේෂ්ඨාධිකරණේ ජනාධිපතිවරයාට ඕවට යන්න වෙයි. මොකද ජනාධිපතිවරයාට උසාවියට යන්න වෙලා නැහැ. මේ මං කල්පනා කරා විහිළුවක්ද අප්‍රේල් 1 වෙනිදාද කියලා. අප්‍රේල් 1 වෙනිදාත් නෙවෙයි. විහිළුවකුත් නෙවෙයි. එතකොට ජනතාවගේ අයිතිය පිළිබඳව ජනාධිපතිතුමාට කිසිම මේ වගකීමක් ඒ කියන්නේ නැහැ. ඔබලාට පේන්නේ නැද්ද මේ මහා බොරුවක් මේ කරන්න කියලා. ඒතර ජනතාවාදී විපක්ෂයක් හැටියට මේක අපේ වගකීම මේ හැංගිලා තියෙන සත්‍ය ඉදිරිපත් කරන. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා නැවත කරුණා කරලා තමන් ඉදිරිපත් කරපු මේ 20 විවස්ථා සංශෝධනය නැවත සමාලෝචනය කරන්න. මම කනගාටුයි මේකට විරුද්ධව පළාත් සභාවට විරුද්ධව කටයුතු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ අද ඒකට එකඟ වෙලා පෞගිය කාලයෙන් පළාත් සභා බලය ක්‍රියාත්මක කරන කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි එදා එන්.එම්.ලා ඒ වගේම කොල්ලිනාර්ධ සිල්ලා මහත්තයලා විශේෂයෙන්ම බර්නාඩ් සොයිසලා ඒ වගේ අය කොමියුනිස්ට් පක්ෂේ සම සමාජයයි මේකට අපි දැක්ක කටයුතු කරේ බලය බෙදීම ගැන. අපි දැක්කා සුදු නෙළුම් අරගෙන ගියා, තවලම අරගෙන රටවටේ ගියා. බෑ එහෙම කියපු අය අද මේ 20 සංශෝධනය ගැන එක වචනයක් අද කතා කරන්නේ නැහැ. मोटर रथ नियामणीय किरीमे नव वेडपिलिविलक सलसुम करायति बव राजमाते दिलुमम्मणगम महता पवसनवा एतुमहा एबव प्रकाश कले कोलंबदी पेवती माध्यमुकदी बहुगे काले तिबुनु आंदोलनात्मक कथा तमे मेडिकल लबा गनीमेदी जातिक प्रवाहन वैद्य आयतने सिद्ध वेन प्रमादे पिलिम मेकेदी एस परीक्षाव තමා ප්‍රධාන පරීක්ෂාව බවට අපි කරන්නේ සියලු දෙනාම එක්ස්රේ කිරීම අපි උපදෙස් දුන්න අත්හිට වන්නේ කියලා. ඒ වගේම කමර්ෂල් ලයිසන් එකක් සහ නෝමල් ලයිසන් එකක් ඉෂුව කරන එක ගැන අපි කටයුතු කරනවා. කමර්ෂල් ලයිසන් එක ඕනෙම කෙනෙකුට ගන්න පුළුවන්. එයා 100%ක් හොඳ සෞඛ්‍ය තත්ත්වයේ සිටිනවා නම්. ඇස්පෙනීම යන්තම් දුර්වල නම් රියදුරු බරපත්‍රය ගන්න බෑ. අපි තුම ඇඟිල්ලක් නැත්තම් රියදුරු බරපත්‍රේ
कमर्शियल नोन लाइसेंस लबा दिन अभी काटू कर अरुतियादुरु बलपात्रे सह अंकत हाडु कुरिय सेवया खरह तमंगे रियदुरु बलपात्रयात अलुत वाहने अंकत हाडुवत निवसटम यवन मुरत प्रधान दिपातमेंतु मेवन कोटत क्रियामार्ग अरगन तिबुना पारण क्रमया तिबुना पारण नंबर प्लेट गेनल्ला बार दीला अलुत गेनियन्न ओने किला एकत अपि अहोसी कला तिना मोकद मुरत प्रधान दिपातमेंतु पारण बडु एकतु करन तनक वेन्न ओन नति निसा දැඩි ආර්ථික අපහසුතා මැද්දේ තම දරුවන් තිදෙනා සමග දිවි ගෙවන දෘශ්‍යාබාධිත මවක් පිළිබඳව අනුවේදිනිය පුවතක් ගිනිගත් හේන බෝතල් කන්ද ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. දරුවන් තිදෙනාට හරිහැටි ආහාර වේලක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් දරුවන් පාසල් ලිවීමට නොහැකි බව දන්වමින් දෘශ්‍යාබාධිත මවක් එම දරුවන් තිදෙනා ඉගෙනුම ලබන ගිනිගත් හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති හට ලිපියක් යොමු කර තිබෙනවා. මේ විද්‍යාලයට ආසන්නම ගමක මේ මවක් අපිට අතිශය සංවේදී කාරණාවක් පිළිබඳ දෙවමත් මේකේ පන්ති භාර මුතුමෙට දීලා තියෙනවා. මේකේ මේ නෝනා කියන්නේ දරුවට කෝල්ට වන්න විදිය එම ලිපිය ලද විගස විදුහල්පතිවරයාගේ උපදෙස් මත විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය අදාළ දරුවන්ගේ නිවසට ගොස් මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කළා. තිස්සට හැවිරිදී නිරෝෂා ප්‍රියංගනී වන මෙම දරුවන්ගේ මව උපතින්ම දෘශ්‍යාබාධිත වෙනවා. ඇගේ සැමියා හැටන් ප්‍රදේශී පෞද්ගලික සමාගමක කම්කරුවෙකු වශයෙන් සේවය කරමින් සිටියේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර එදා සිට තමන්ට සහ තම දරුවන්ට ජීවිකාව ගෙන යාමට නිසි ක්‍රමවේදයක් නොතිබූ බවයි මෙම මව පවසන්නේ. ළමයි වැඩි කරගන්න පේනවා. ඒක නම් පේනයි බබුදුව තමයි දැන් ඉතල බබුදුව තමයි මාළුවක් උනා හදන්නේ. එහෙමද මේ අපේ හයේ ඉන්න ළමයි? ඔව් මම දැන් අහලා බලන්න කොහොමද කියලා දැන් මෙයා තමයි මාළුවක් හරි කියලා උට හදන්නේ. ඉතින් ඔයාලා දැන් ඔය කන්න පුණ ඒවා කොහොමද? මේ අක්කා මැති ඉන්නවනේ. දැන් අම්මා මේ ලියුමක් කියන්න හේතුනේ ඒ කියන්නේ ස්කෝලෙන් මැඩම්ද කියලා බලාපොරොත්තුනේ මොකක්ද බලාපොරොත්තු වෙන මැඩම් පොඩ්ඩක් ඉක්කින් කන්දිල්ලන්නේ මැඩම් මගේ උදේට කාලේ යන්නෙත් නෑ මොකවත් එදා අපි මේ ඊට පස්සේ මම කොපිටේ මම මොනවද කරන්නේ මම මැඩම් ලියුම ලියන්නේ අර කොහොමද කියලා ගිහින් දෙන්න දරුවන් තිදෙනෙකුගෙන් යුත් මෙම පෞලී වැඩිමහල් දියණිය ගිනිගත් හේන මධ්‍ය මහා විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර අනෙක් දරුවන් තිදෙනා ගිනිගත් හේන මධ්‍ය මහා විද්‍යාලයේ 1 සහ 2 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබනවා. දැනට ගිනිගත් හේන මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් විසින් මෙම දරුවන්ට ආහාර පාන ලබා දෙන නමුත් එය తాවකාලික විසඳුමක් බැවින් එම දරුවන් තිදෙනා රැක බලා ගැනීමට කිසියම් අයකු හෝ ආයතනයක් ඉදිරිපත් වන ලෙසට ගිනිගත් හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා කාරුණික සිත් ඇති අයගෙන් ඉල්ලා සිටිනවා. මේ පවුලට උදව්වක් කරන අයක ලොකු දිනක් ඒ දරුවන්ට ජීවිතය ගෙන යන්න මහත් ලක්කමක්. ඒ දරුවන්ගේ තත්ත්වය වෙලා බලලා ඒ පිළිබඳ යමක් කරන්න ඉදිරිපත් වීම විද්‍යාලයක් විදියට ප්‍රදේශයේ පුද්ගලෙක් විදියට මම අගය කරනවා. මම සතුටු වෙනවා මේ අවස්ථාවේ අපිටත් ඊට දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වෙනවා. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමග. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.